Aquaproof 7-in-1, high-performing waterproofing paint, Nippon Paint, the coatings expert. ඇල්ලා කියන්නේ මේ ප්‍රදේශයේ ජනතාව ඇතිකර ගත්ත සාර්ථක සංචාරක මධ්‍යස්ථානය. ඉතින් දැන් අපි මේකෙන් ඉදිරියට යන්න මේ ප්‍රදේශයේ තවත් ප්‍රදේශ ගණනාවක සැලසුම් සහගතව යන්න බලන්නේ. මේ අඩුපාඩුකම් ගණනාවක් තියෙනවා. ඇල්ලා ප්‍රදේශයේ පළමුවෙන්ම මේ සැලැස්ම හදන්න තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. කෙටි කාලීනව තියෙන ප්‍රශ්න වලට අපි හැමතුමන්ලා ඒ කියන්නේ ආණ්ඩුව එක්ක කතා කරලා විසඳුම් ලබලා දෙයි. ලෝකේ කොවිඩ් නිසා කවුරුත් ගමන් කරේ නැහැ. ඒකෙන් අපි හැම එක්කෙනාට වැදුණා. දැන් ආර්ථිකය කඩාවැටලා තියෙන්නේ. අපිට කරන්න පුළුවන් මොනවාද කියලා අපි තීරණය කළා එතනින් යන්න ඕනේ. ඒත් කෙටි කාලෙ විතර නෙමෙයි අනාගතයට යන වැඩසටහනක් තියෙනවා. මේක එක අවුලක් වෙලා තියෙන්නේ මේ තුඟත්තැන්වල ඒ වැඩසටහන නැති නිසා. ඒක කරන්ට යටිතල පහසුකම් අරගන්න ඕනේ. ඉතින් අපිත් බලන්නේ මේ වගේම ඊළඟ අවුරුදු කීපෙදී ආර්ථික නැගලා එනකොට ඒ අදහස් ලබලා දෙන්න. ඇල්ලට පමණක් නෙමෙයි මේ වගේම තියෙන සංචාරක ප්‍රදේශ ගණනාවකට. ඉතින් සියල්ලම කරන්න අපිට සැලසුම් මූණ රටට. මේක කරන්නයි විශේෂයෙන්ම අයි මෙතෙන්ට ආවේ. අපිට දැන් තියෙන්නේ පළමුවම සංචාරක ගේනකොට අපි කොහොමද සංචාරක ගේන්නේ? අපි කොහොමද සංචාරක වැඩි කරන්නේ? අපි ලැබෙන ආදායම කුමක්? දැන් මේ හෝම් ස්ටේස් තියෙන කී දෙනෙක්ට හොඳට කෑම සකස් කරන එකට පුහුණු කරලා තියෙනද? දවසින් දෙකෙන් බෑනේ. සුමානයක් දෙකක් දෙක තුනක් ගිහින් ගණන් ගන්න තියෙන්නේ මේවා. එතෙන්ට වැඩසටහන් අපි තාම ඇති කළා නැහැ. අපිට ඌවමනා පිරිස් අපි පුහුණු කළා නැහැ. කොවිඩ් වලින් පස්සේ මේ රටේ ආර්ථික කඩාවැටු නිසා පළපුරුදු සංචාරක සේවකයන් ගණනාවක් මේ රටෙන් පිට වෙනවා. හෙට අනිද්ද අපිට කට්ටිය හොයන්න බෑ. හැමදාම මේ ඇමතුමා කියයි අපි ගියොත් ඕනෙම හෝටලයක කී දිනක් දවසකට යනවද? මේ කියන්නේ මෙහි ඉඳන් අවුරුදු 10ක 15ක පුහුණුව ලැබුවයි. මම දැන් හෝටල් වලට ගියාම මම විශේෂයෙන්ම Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. සමාවිත සේවය කරන ඇවිල්ලා මට කෑම හිමාලයකට මම අහනවා දැන් ලංකාවේ ඉන්නවද පිටරට යනවද? සමහරු කියනවා අපි පිටරට යනවා කියලා. සමහරු මගෙන් අහනවා සර් පිටරට යන්න හෝටලයක් හොයා ගන්න පුළුවන්ද කියලා. ওই தત્ත්වේ තියෙන ඉතින් අපිට පුහුණුවයි තුවම නැයි. වැඩිපුර සංඛ්‍යාව පුහුණු කරන්නත් තියෙනවා. ආර්ථිකේ අමාරුකම් තියෙනවා. අනිත් පැත්තෙන් බැංකුවල අමාරුකම් තියෙනවා. බැංකු ක්‍රමේ වැටෙන්නත් බෑ. බැංකු ක්‍රම වැටුවොත් සංචාරකයෙක් එන්නේ නැහැ. ඔක්කොම බේරගෙන යන්න වැඩසටහන තියෙන. ඒ වගේම මේ ආණ්ඩුව බාර අරගෙන ඉදිරියට යනවා. ඒ සඳහායි බලන්නේ මේ දැන් මයෙන් අහනවා කොහොමද මේ ඌව තියාගන්න. අපිට ඌව ගැන වැඩසටහන් කීපයක් තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න. ඒවට මිනිස්සු එන්න ඕනේ. අනික ලංකාවට බලන්නේ ඌව විතරක් නෙමෙයි. පුළුවන් නම් මේ ප්‍රදේශයේ දවස් 7ක් තියාගන්න. එක වැඩසටහනක් බලන්නේ නැගෙනහිර වෙරළ දියුණු කළා. දවස් කීපයක් එහෙත් ඉඳන් දවස් කීපයක් මෙහාට පුළුවන් ද හම්බන්තොට ඉඳන් මෙහාට එන්න ඇල්ලට අන්න ඒකයි බන් අනාගතය අපිට පුළුවන් නම් මත්තල දියුණු කරන්න එතනින්ත් කණ්ඩායම් වෙනොයි මේක යම් කිසි කාලයක් යන එකක් මෙතනින් ආරම්භ කරගෙන අපි ඉදිරියට යමු ඒකට හැම එක්කෙනාගේම සහයෝගය ඕම සම්පූර්ණ මාස්ටර් ප්ලෑන් එකක් ගේන්න අපිට තියෙනවා සුවරේත් තියෙනවා ගාබේත් තියෙන හැම එකක්ම තියෙනවා ඉදුලි බලය නැහැ දැන් ඉස්සෙල්ලා ඇල්ල ටුවරිස්ට් ඒරියා කියන්නේ මොකද්ද මේ ඇල්ල ටවුම විතරද ටේට යනවද රැපැත්තට යනවද මේ පැත්තේ වැඩි හෝටල් දැම්මොත් මෙතන තියෙන මේක නැති වෙනවා වටේම හෝටල් ගහන්න බෑ මෙතන ඉඳන් දැන් මම දකින්නේ කැලි ගස් මම මෙතෙන්ට එන්නේ අනිත් තැන් හැමතැනම හෝටල් තියෙනවා මෙහෙ දානකොට මේක පාලනය කරන්නේ මේක පවත්වන්නේ මේ ඇල්ල නිසා දැන් අර අතන කකොල්ල මොකක්ද තියෙන්නේ කකොල්ල පැත්තේ දාන්න එපා ඉතින් මං හිතන්නේ ඉස්සෙල්ලා මේක දාන තැන් පාලනය කරන්න හැමතැනම හෝටල් දැම්මොත් මිනිස්සු එන්නේ නැහැ